වින එහෙම නැතිනම් ජයග්‍රහකයා ඇත්තනම මේ ජයග්‍රහකයා කියන්නේ කාටද අපිට පේන විදිහට किसी දවසක පෙරදෙන්නේ නැති පුදුම හැකියාවක් තියෙන හරියට මැජික් කාරයක් වගේ මිනිසෙක් අපි දැකලා තියෙන ජයග්‍රහකයෝ ගැන අවධානය දීලා පොඩ්ඩක් හැරෙන්න බැලුවොත් අපි බලන්න අපේ අවට අපේ සමාජයවට අපේ ප්‍රදේශයවට අපේ රටේ අපේ ලෝකේ කොච්චරනම් ජයගත්තු ජයග්‍රාහකයෝ වීරෝ ඉන්නවද කියලා උසෙන් බෝල්ට් ලෝකේ කිසිම කෙනෙක් තරගකරුවෙක් විදිහට හිතුවේ නෑ ආයසයෙන් තොරව දිනුවා හරියට බලද්දී ජයග්‍රාහකයෝ කියලා පේන්නේ අපිට කිසි දවසක පරදින්න කැමති නැති පිරිසක් අතරම මේ ජයග්‍රාහකයෝ පරාජය නොවුණු අයද අතරම පෙරදුම අයද අපි ටිකක් ඒ ගැන හොයලා බලමු ඉස්සෙල්ලම කතා කරමු හුසෙන් බෝල්ට් ගැන ඔහු පෙරදිලා නැද්ද ඕන තරම් තියෙනවා හුසෙන් බෝල්ට් පෙර ඔලිම්පික් තරගවලදී ඕන තරම් පෙරදුන අවස්ථාවක් අපි දැකලා තියෙනවා අපි දන්නවා මේ වෙනකොට හුසෙන් බෝල්ට් කියන්නේ අති ජයග්‍රාහකයෙක් මයිකල් ජෝඩන් කියන්නේ සුපිරි බාස්කට්බෝල් ක්‍රීඩකයෙක් ඔහු කියනවා ඔහු මේ තත්ත්වයට එන්න ඔහු මුහුණ දුන්නු තරඟ 300ට වඩා පැරදලා තියෙනවලු. ඒ වගේම ඔහුට අවශ්‍ය වුණාලු හොඳම බාස්කට්බෝල් ෂූට වෙන්න. ඒ සඳහා ඔහු 9000 වාරයකට වඩා උත්සාහ කරාලු. අවස්ථා 9000කට වඩා ඔහු උත්සාහ කළා තියෙනවා. දැන් ඔහු සුපිරිම ජයග්‍රහකෙක්. ඔහු බාස්කට්බෝල් ක්‍රීඩාවේ අති දක්ෂයෙක්. සුපිරි වීරයෙක්. තවෝතරම් උදාහරණ තියෙනවා. ඒ හැම කෙනෙක්ම ඔප්පු වෙනවා. ඒ හැම එකකින්ම ඔප්පු වෙනවා. ජයග්‍රහකයෙක් කියන්නේ පරාජය වෙන්න අකමැති කෙනෙක්. ඇත්තම ජයග්‍රහකයෙක් කියන්නේ කොච්චර පරාජය වීම් තිබුණත් තමගේ උත්සාහය අත් නොහරපු කෙනෙක්. ඔයත් හිතලා බලන්න. ඔයා විනාඩියක් කරන් කල්පනා කරලා බලන්න. හිතලා බලන්න. ඔයා කොච්චර උත්සාහ කරපු බලවත්ද? උත්සාහ කරලා අතහැරපු වෙලාවල් කොච්චර ඇද්ද ප්‍රථම පරාජය කියන්නේ පරාජය නෙමෙයි තව කොච්චර දේවල් පරදින්න වෙයිද ප්‍රථම පරාජය කියන්නේ පරාජය නෙමෙයි තව කොච්චර දේවල් ජීවිතේ පරදින්න වෙයිද දන්නේ පරාජය කියන සිතුවිල්ල නිසාම උත්සාහය කියන ඔබේ ක්‍රියාව අඩු කරන්න එපා හිතලා බලන්න ඒ විදිහට උත්සාහය නවත්තන්න නැතුව දිගින් දිගටම කරන්න පරාජයට අභියෝග කරලා එහිදී ජයග්‍රහකයෙක් ඔබ වෙනවා નિરાයසෙන්ම ජයග්‍රහකයෙක් වෙන්න අවශ්‍යම නම් ඔබට උත්සාහය එක විදියටම අත නොහැර ජයග්‍රහණය ලැබෙන තුරුම එක දිගටම උත්සාහ කරන්න එවිට ඔබට හිමි ජයග්‍රහණය සහ ඔබට හිමි සාර්ථකත්වය ඔබව හොයාගෙන එනවා නිතティන්ම ඔබට ජය මේ ගැන මොනහරි අදහසක් තියෙනවා නම් ඔබ කමෙන්ට් කරන් යන්න. වැදගත් නා ජීවිතේ එකතු කරගන්න. හොඳයි කියලා හිතනවා නම් තව කෙනෙක්ට බලන්න මේ පණිවිඩය ෂෙයා කරන්න. ස්තුතියි.